අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී අද උදෑසන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳුමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ දකුණු කොරියාවෙන් ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලුම දෙනා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවරගෙන ඇති බවයි. එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් යන දෙපාර්ශ්වයම මෙම කටයුත්තට යොදා ගන්නා බවයි. ඒට යම් කාලයක් අවශ්‍ය බවත් එම ස්ථාන නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට යම් කාලයක් ගතවන බවත් පැවසූ අනිල් ජයසිංහ මහතා විදේශිකින් විශාල පිරිසක් එකවර පැමිණෙන්නේ නම් ඔවුන් සියලු දෙනා අපහසුතාවයට පත්විය හැකි බවද සඳහන් කළා. මේ හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා තානාපති කාර්යාල හා රටවල් දැනුවත් කර ඔවුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූ අනිල් ජයසිංහ මහතා ඒ හරහා ඉදිරියේදී මෙම කටයුතු පහසු වන ඇති බවද පැවසුවා. පසුගිය පෙබරවාරි මාස 25 වනදා සිට 29 වනදා දක්වා දින 5ක කාලය තුළ පමණක් දකුණු කොරියාවෙන් ශ්‍රී ලාංකිකයින් 419 දෙනෙකු සහ ඉතාලියෙන් ශ්‍රී ලාංකිකයින් 726 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මෙම කර්තව්‍ය පහසු නොවන බවත් පැවසූ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ලංකාවට කොරෝනා තත්ත්වයක් ඇති වුවහොත් ඒ ජාතික ආපදාවක් බවට පත්වනු ඇති බවද පෙන්වා දුන්නා. මේ හේතුවෙන් අපහසුතා රැසක් මැද්දේ මෙම කටයුත්තට මුල පුරන බවත් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා. එමෙන්ම විශේෂයෙන්ම අද දින සිට ක්‍රියාත්මක වන පරිදි මගේ ප්‍රවාහන නෞකාවලින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා. වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සහ අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ඇතුළු කොරෝනා වැළැක්වීම පිළිබඳ විද්වත් කමිටුව විසින් අද පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවේ වැඩිදුර තොරතුරු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නවත ගෙන ඒමට අප සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.